Oh, making. Vai. මේ පින්තූරේ ඉඳලා මේ පින්තූරයෙන් පෙන්වන්නේ මොකද්ද? දැන් එළවලු කෑමට කන එළවලු කනවා. එළවලු කෑම බබු එළවලු කනවා. කෑමට අඩු එළවලු කනවා. නෑ අහගෙන ඉන්නකො. මේ එළවලු කන්න සමහරු අකමැති එළවලු පළතුරු. දැන් ඔයාලා දන්නවනේ එළවලු සහ පළතුරු අපේ ආහාර වේලට අනිවාර්යයෙන්ම තිබිය යුතුයිනේ. ඉතින් දැන් යා මේ ළමයන්ගේ මූණෙන් පේන අකමැති බව නේද? එහෙනම් අපි එළවලු පළතුරු වලින් තමයි පුතේ අපේ ශරීරයට විටමින් ලැබෙන්නේ. ඒ වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ. අපෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ එළවලු සහ පළතුරු. එළවලු පළතුරු නොකෑවොත් අපිට ලෙඩ හැදෙන වැඩි. තේරුණාද? පළතුරු වර්ග නොකෑවොත් මේ ලෙඩ හැදෙනවා වැඩි. පළතුරු කියන්නේ ওই gedara අවට තිබෙන දේවල්. පේර නේද? රම්බුටාන් පොඩි පොඩි පළතුරු වර්ග තියෙනවානේ. ওই කඩෙන්ම ගේන්න ඕනේ නැහැ. නේද? අම්බ අම්බ වගේ දේවල් සාමාන්‍ය දවසකට අපිට පළතුරු වර්ග සර් ගස් ලැබු පළතුරු වර්ග දෙකක් විතර සර් අර කැට පේර ඒ වගේම තමයි ජම්බු හයි ඊළඟ බලමු. ආ මේ ඉන්නේ මෙයාත් එහෙමයි ගස් ලැබු එළවලු කන්න අකමැති නේද? සමහරු එළවලු තෝරගෙන ඉන්නෝ. මම කන්නේ මේ එළවලු විතරයි. මම කන්නේ මේක විතරයි. නේ මං කන්නේ ඕනම් අම්මලා ඉවර පස්සේ කියන ඕවම කන්න. මොනවා හරි කියනවා. අපෝ ඕවා මොන ජරාවක්ද නොහොම කියනවා. ඕවනම් උයන්න එපා. මේ ලෝව හදන්න එපා. මම කන්නේ. එහෙම තෝරගෙන ඉන්න. දැන් සර්ත් එහෙම ඉස්සර පොඩි කාලේ එහෙම ගත්ත තෝරගෙන හිටියා. ඒ තමයි වට්ටක්කා. අපේ අම්මා දැන් වට්ටක් හැදුවාම මම කන්නේ. නේද? කන්නේත් මොකද මේ ඒක මම අකමැති. හැබැයි ඉතින් අපේ ටීචර් කියලා දුන්නට පස්සේ මේ වට්ටක් තෝරලි කහපාට එළවලුවක් නේ. කහපාටේ වලින් අපිට විටමින් ලැබෙන වැඩිපුර ඒ විටමින් ඒ ලැබෙන ඒ වගේ ඒ කියලා දුන්නාට පස්සේ ඔන්න මම හෙමින් හෙමින් ඒව කන්න පටන් ගත්තා නේද? ඒ වගේ දි ඔයාලට පුළුවන් දැන් මම වටක් කන්න ගොඩක් පාසා අර හෙමින් හෙමින් අපිට නේද අපි අකමැති ඒවල් අපි හෙමින් හෙමින් කන්න පුළුවන් වෙන්න ඕන පුරුදු වෙන්න ඕන. එතකොට තමයි ඒවැ තිබෙන ගුණය අපිට ඇඟට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි ලෙඩ වෙනවා. දැන් ලෙඩ වෙන එක ගැන ඔයාලා දන්නවනේ මේ දවස්වල නේද? බොහොම පරිස්සම් වෙන්නට. රයිට්. ආන්න මෙයාලා කැමති. මුණෙම පේන. එළවලු පළතුරු කන්න. රයිට්. ආ. එනම් පොඩි ළමෙක් නේ. එහෙමත් කනවා නේද? හැබැයි දැන් මේ පොඩි දරුවන් නම් සුටි බබාලන් දන්නේ මේ කොහොමද කැම කනකොට තිරිත් විරි. නේද? මේක හොද සිරිතක් නෙමෙයි. දැන් ඔයාලා නම් දන්නවා. අද අපි සිරිත් විරිත් ඉගෙන ගන්නවා මේ ඒක ඔයාලා කරන දේවල් ටික. නේ? ළයි ඇට වර්ග කෑමටත් අපි පුරුදු වෙන්න ඕන. ඇට වර්ග. කඩල, මුං ඇට, කව්පි, මේනම් කන්නේ දෙලුම් ඇට. නේද? ඒක නම් පළතුරු වර්ගයක්. ඇට වර්ග කෑමත් ඉතාලම හොඳයි පුතේ. කාජු. නේ? රට කාජු. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අපි නිකමට කන්නත් පුළුවන් නේද? බත් එක්කම නැතුව නිකන් කන්නත් පුළුවන්. ඉතින් ගෙන හැල්ල ඇට වර්ග හොඳයි. ඉතින් ඒක පොළොව යට හැදෙන ඒවානේ. ඒක නිසා හොඳයි. බෙහෙත් වදින්නෙත් නැහැ නේ. හරි. ඕ මස් මාළු වර්ග. මස් මාළු වර්ග කන්නත් අපි ඒවැනුත් අපේ ශරීරයට හොඳ පෝෂණයක් ලැබෙනවා. සමහර ආකාරයේ මස් මාළු කන්න. එනකට එකක් හොඳයි නේද? මාස් ඉතින් මාස් වෙනුවට කන්න දේවලු තියෙනවා දැන් නේද? ඉතින් ඒවා එතකොට කන්න ඕන. ආ මේ වගේ කෑවොත් නම් ඉතින් ඔයාලා එහෙම කන්නේ නැහැ නේද? රයිට්. ඔව් සොසේජස් නම් හොඳ නෑ දැන් නේද? එච්චරම හොඳ කෑමක් නෙවෙයි.
හැබැයිකින් අදාළ දේශ තුන් ඔව් ගෙදර අදා ගන්න පුළුවන්. ඒතකොට ගැටලුවක් නැහැ. පළතුරු නේද? ඔන්න පළතුරු වල කන ළමයෙක් බලන්න. හොඳට ඇඟට ශක්තිය ලැබෙනවා නේද? ශක්තිය කියන්නේ ඉතින් ලෙඩ රෝග නැති වුණාම ඉතින් ඇඟට හොඳ ශක්තියක් තියෙනවා. ඕන වැඩක් කරන්න පුළුවන්. ලස්සන අකුරු ලියන්න පුළුවන්. පොත්පත් වල වැඩ කරන අම්මැලි නැහැ. නැත්තම් ඉතින් ඈනුන් යනවා ටිකක් වෙලා යනකොට. නේද? නිදිමත වැඩිපුර හැදෙනවා. කෑම පෝෂණීය ආහාරයක් ගන්න තියාගේ නිතරම නිදිමත හැදෙනවා. ඉතින් ඔයාලට නම් එහෙම නැහැ. ඔයාලා හොඳට දැන් ඉගෙන ගෙන තියෙන්නේ මේ පාඩමේ මේ සති මේ වගේ ආස වෙන්න ඕන පළතුරු කන්න. නේද? මේ ඕන තරම් තියෙනනේ. ලාභයට ගන්න පුළුවන්. දැන් ගෙදර වවා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒ නිසා ඒවා ආසාවෙන් කන්න පුළුවන් පොඩු වෙනවා. දැන් මේවා අපේ රටේ හැදෙන හොඳ පළතුරු වර්ගනේ පුතේ. කොමඩුව මේවා. ඒවා ආසාවෙන් කන්න. අමුෙන් කන්න. ඔව් පළ සමහර එළවලු වර්ග අපිට අමුෙන් කන්න පුළුවන්. නේද? කැරට් ඊට පස්සේ තක්කාලි නේ පලා වර්ග ඒවා අමුෙන් කෑමට පුරුදු වෙන එක ගොඩක් හොඳයි. එතකොට ගොට කොල සලාද තමයි මේ ඒවා අපි ඒවා තියෙන සමහර පෝෂණ පදාර්ථ පෝෂක පදාර්ථ විනාශ වෙනකොට ඒ කියන්නේ ඒවා ගුණය අඩු වෙනවා උයනකොට ඒ නිසා අමුෙන් කනකොට සම්පූර්ණම ටික අපේ ඇඟට ලැබෙනවා. ඒක හොඳයි. හරි මෙන්න අර මම ගිය සතියේ පෙන්නුවේ නේද? හොඳ පෝෂණයක් නැති ළමයි මන්ද පෝෂණය කියලා කියන්නේ මන්ද පෝෂණය කියන රෝගයක ගොදුරු වෙන පුළුවන්. ඉතින් මේ වගේ ඉන්න කැමතිද ඔයාලා? නෑ. ඒක තමයි අපි නිරෝගීව ඉන්නවා. දැන් මේ වගේ අයට ඉගෙන ගන්න වැඩ මුකුත්ම කරන්න බෑ. නේද? ඔව් පිළිසිදු නැහැ. මන්ද පෝෂණය. මේ ලෙඩ. එතන හොඳ ආහාර වේලක් හැමදාම නේද? අපි කන පුරුදු වෙනවනේ මේ දැන් නිකන් වතුරෙක් වගේ. ඔව් මෙන්න පිස්සු ළමයා හොඳට බර තියනවානේ බර නැහැල බලන්න ඔයාලගේ ටික ටික වැඩි වෙනවද කියලා නේද බර ටික ටික වැඩි වෙනවා නම් හොඳයි අඩු වෙනවා නම් ඔන්න නේද මේ කෑම කනවා මදි ටික ටික බර වැඩි වෙනවා ඒතකොට තමයි හොඳට අපිට පොත් කියවන්න පුළුවන් වෙන්නේ සමහර කියවන්න කැමති කියවන්න පුළුවන් වෙන්නේ හොඳට ඔය එළවලු පළතුරු කන එක තමයි එයාගේ ඇස් පෙනීම වැඩි වෙනවානේ සමහරු කියවනකොට ඇස් පිරෙනවා පුතේ. ඒක අපි දන්නේම නැතුව නිකන් ඇස් දෙක බොඳ වෙනවා, කඳුළු වෙනවා, කම්මැලි හිතෙනවා. එහෙම වෙන්නේ අර එළවලු පළතුරු වලින් පෝෂණය නැති වුණාට පස්සේ. ඒක කියවීම බෑ. නේද? කියවන කම්මැලි වෙනවා. ඒක කියවන්න පුළුවන් වෙන්නේ හොඳ ආහාර වේලක් ගන්න අය. ලියන්න ලස්සන අකුරු ලියන්න පුළුවන් වෙන්නේ අය. නේ? සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් එවැනි ළමයි තමයි. හොඳ ආහාර වේලක් ගන්නයි ක්‍රීඩා කරන්නේ නේ මේ වගේ සතුටින් විනෝදයෙන් ඔව් මේ වගේ ගොඩක් අමාරු ක්‍රීඩා කරන්නත් පුළුවන් වෙන්නේ එතකොට තමයි මේ රගර් කියන්නේ අමාරු ක්‍රීඩාවක් ගොඩක් දුවන්න වෙනවා පාපන්දු නේද ගොඩක් දුවන්න වෙනවා හරි ආහාර ගැනීමේදී අනුගමනය කරන එක සිරිත් පිළි පළමු එක තමයි හොඳින් අත්සෝදා ගැනීම. දැන් ඉතින් ඒක ඔයාලා හොඳටම දන්නවනේ TV එකේ කියනවා ප්‍රවෘත්ති වලත් කියනවා නිතරම කියනවනේ. නිසා ඒක ගැන බය වෙන දෙයක් නැහැ. දැන් ඔයාලා හොඳට අත්සෝදේන තමයි කැම කන්නේ. ඒක අපේ හොඳ පුරුද්ද මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට හොඳ පුරුදු ටිකක් ආවනේ මුතේ. ඒ හොඳ පුරුදු ටික අපි දිගටම ඔයාලගේ ජීවිතේ දිගටම මේ ටික අරගෙන යන්න ඕන. හොඳද? ඒක හොඳයි. අපේ සෞඛ්‍යය මේ වගේ අත්සෝදන කොට ඉතින් අපි පාසලේදී නම් දැන් නම් මීටරේ දුරින් ඉන්නවනේ නේද? මේ නම් මේ ඊට කලින් කොරෝනා වලට කලින් පිටුර. ඒ වගේ පොලිමක ඉන්නවනේ අපි තේලියට ඉඳලා දුවගෙන දුවගෙන ආවිල්ලා එහෙම මේව කරන්නේ නැහැ නේ. හරි. ඒ වගේම කෑම ගන්නා වාදනය නේද? සිංහාන ඒවා අපි හොඳින් සෝදලා තමයි කෑම කන්න ඕනේ.
නැත්තම් සමහරට රෑට එහෙම අපි උදේට සෝදන්න නැතුව ගත්තොත් මේ රෑට මැස්සෝ එහෙම වහලා තියෙන පුළුවන් කැරකොත් එක්ක එහෙම සිංහාලේ රවුමක් කියන්න පුළුවන් නේ ගිහිල්ලා තියෙන පුළුවන් එහෙම වොත් එහෙම ඒ සතුන්ගේ ජරාව හුණේ ඒ ඕ හුණේ එහෙම සංචාරය කළ තියෙන පුළුවන් පිංගාන හරහා නේද අපි ඒක පේන්නේ නැහැ නේ අපේ ඇහැට එහෙම සුදේ අපි ජරාව තමයි තුන කන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම සෝදන්න ඕන සමන්දාර සෝදන්න ඕන මේ නිකන් සෝදන වැඩ නැහැ හයි ඒ වගේම කෑම බෙදා ගැනීමේදී දැන් ඔය මම ඉලක පෙන්නුවේ මේ කෑම කෑමට පෙර මේ මේ කෑම ගන්න අවස්ථාව අනුගමනය කළ යුතු සිවිස්සි අපිට ප්‍රමාණවත් තරමට තමයි අපි බෙදා ගන්න ඕන. ඒ සමහරු නම් අපිට මඟු ගෙදරකාරී දාන ගෙදරකාරී ගියාට පස්සේ කෑම ගොඩාක් කියනකොට ගොඩාක් බෙදා ගන්නවා. එහෙම වැඩක් තියද? අන්තිම කන්නේත් නැහැ ඒවා විසි කළා දාන. නේද? එහෙම බෑ. විසි කරා. එහෙමයි කියලා අපි චූට්ටක් බෙදා ගන්නවද? නෑ. එහෙම නෑ. නෑ. ඒක තමයි. එතකොට ඒක गोडाक වැඩක් නැහැ. හයි ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න ඕන කෑම බෙදා ගන්න අවස්ථාවේ. එතන තිබෙන විදිහ ඔක් කෑම බිම දාන්න නැතුව අපේ ගා ගන්න නැතුව මේ තැන් තැන් වල හලන්න නැතුව එහෙම අපි ඉතාම පිරිසිදුව බෙදා ගන්න ඕන ශබ්ද වැහෙන්නේ නැතුව නේ. දැන් පිංගම් වලට තට්ටු කරන ශබ්ද එහෙම ඇහුනොත් එහෙම ඒකත් හොඳ නැහැ. නේද? එතකොට ඔයාලගේ එකෙන් බලනවා ඔයාලා හොඳ ළමයේද නරක ළමයේද කියලා අඳුනගන්න පුළුවන්. කෑම බෙදා ගන්න දුන්නාට පස්සේ. ඔන්න කෙනෙකු අපිට ඕන ඔයාලට කවුරුහරි ගෙදරකට ගියාම ආපොතේ කෑම බෙදා ගන්න කියලා කියනවා. කියලා එයා බලාගෙන ඉන්නවා කොහොමද ඔයාලා කෑම බෙදා ගන්නේ කියලා. ඒ බෙදා ගන්නා විදියෙන් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ආ මෙයා හොඳට හැදුණු ළමයේද නරකට හැදුණු ළමයේද කියලා. නේ? එහෙම තමයි. එහෙම කියන්න පුළුවන්. රයිට්. කෑම කන විදියොත් එහෙම කියන්න පුළුවන්. කෑම බිම හරහලා කෑවොත් නේද? ඕනවට වඩා පෙරේත කමින් කෑවොත් නේද? ඕනවට වඩා අපි ගාගෙන කෑවොත් මොනොත් එහෙම ඔව්. හොඳ ළමෙක් නෙවෙයි. නේද? කොච්චර බඩගින්න තිබුණත් අපි ඒ සීරුවෙන් කන්න ඕන නේද? සම්පූර්ණ බත් එක කෑමට ප්‍රශ්නයක් නැහැ. අපි හැබැයි හෙන්නේ ඒක නේද? ඒ විදිහට කනවන බම බීම ඉගෙනවන්නේ නැතුව හොඳට පැහැදිලිව කනවා. කන විදියෙන් හිතන්න පුළුවන් අය ළමයාගේ තරම. හරි? ඔන්නගේ හොඳට මතක තියාගන්න. හයි. කෑමෙන් පස්සේ ජලය පානය කිරීම ඉතාම වැදගත් නේද? ඒක හොඳයි. පළතුරක් ගැනීමත් ඉතාම හොඳයි. අපි ඩෙසර්ට් එකට කියලා අපි පළතුරු කනවනේ නේ. ඒක ගොඩක් හොඳ වැඩක්. ඒක පුරුදු වෙන. ඔතින් දැන් මේ ළමයි බලන්න. කෑම කාලා වතුර තියනවා බොන්න. පළතුරක් තියනවා. නේද? අතුරු පස්ස විදිහට පළතුරක්. ඉතින් ඔයාලට කෑම කන වෙලාවට මේ විදිහට තියා ගන්න පුළුවන්. ජලය සහ අතුරු පස්ස. නේද? හරි. ඉතුරු ටික මෙතනින් ඊට පස්සේ තිබෙන ටික හොඳයි බෝඩ් එක දෙනවා ඔව් රයිට් ඉතුරු පින්තූර ටික අපිට ඊළඟ පාඩමට අදාළ ටිකක් හොඳයි හොඳයි අපි දැන් මේකෙදි ගොඩක් දේවල් ටික අපි ඉගෙන ගත්ත මේ පින්තූර වලින් නේද පුතේ රයිට් එහෙනම් අපි ලියමු පළවෙනියෙන්ම තරුවක් දාලා දිනෙක් දාන්න ආහාර ගැනීමට පෙර අනුගමනය කළ යුතු සිරිත් කිරි
ආහාර ගැනීමට පෙර පෙර කියන වචනේ අපි ඉරක් අන්න පෙර අනුගමනය කල යුතු ආහාර ගැනීම අනුගමනය කළ යුතු සිරිත්කි. ගොඩාක් ඉක්මනට ලියලා කතා කරු ලියන්න එපා. නේසර්. දසලංග ලි. ඔව් මං අර පින්තූරේ තිබුණ එකක් ලියන්න. අත සේදීම. හදින් අත සේදීම. වතුරෙන්. වතුරෙන්. දෙක ආහාර ගන්න බඳුන් හොඳින් සේදීම ආහාර ගන්න භාජන කියන්නේ පීරිසි කෝප්ප පිඟාන දීසි නේද බද්දාන කවුද හරි හරි කියලා කියන්නේ මට පොත පෙන්නන්න බලන්න කවුද මුලින්ම හරි කියලා කියන්නේ කොබන් පොත ලියපු එක හරි සර් චුට්ටක් ඉන්න අපි මුලින්ම හරි කියන්නේ කවුද කියලා බලමු කො කතා කරන්නද මුලින්ම හරි සර් කියලා කිව්වේ කවුද මම දැන් පොත බලන්න යාලු ආ පිනිතුද ආ බලමු මොනවද ඉන්න කො පේන්නේ නැද්ද නේද ආ පිරිසිදු වතුරෙන් අත්සෝදා කොනේ අපේ වීම අකුරු කැතයි ඈ මතරලියන් ආයිත් මතර මතරලියන් සලියලි වරයි හරි අවශ්‍ය ප්‍රමාණයේ කෑම බෙදා ගැනීම ඔව් එකක් හරි සුදුසු ස්ථානයක වාඩි වීම නේද සුදුසු ස්ථානයක සුදුසු ස්ථානයක වාඩි වීම කෑම කන වෙලාවට අපි
සුදුසු ස්ථානයක වාඩි වෙන්න ඕන. ඒ කියන්නේ එළියේ බිම මිදුලේ බිම වගේද? ආ? හොඳ නැහැ නේද? ඔව් සාලේකද බිම බඩ ගාගෙන වගේ? සමහරව මම දැකගෙන ඉන්නවා කනවා ඒකම මම අහන්නේ. ඒ මොකද? නෑ. පාඩි පෙළෙන් වාඩි නෑ සර්. ආ වැටක් උඩ වාඩි වෙලා කන. නෑ සර්. වාඩි වෙලා කෑම. සුදුසු ස්ථානයක වාඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් කුස්සියේ මේ අර පිටාරාක්කේ තිබෙන දාර පැන්ටි ලෑල්ල උඩ වාඩි වෙලා කන. කකුල් දෙක පද්ද පද්ද. තව ඉතින් අංක දාන්න ඔයාලා 4 5 දාන්න දාලා ඔයාලා මේ හිතල දාන හැබැයි අනිවාර්යෙන්ම පෙර වෙන්න ඕන ආහාර ගැනීමට පෙර හොඳද පසු ලියල වැඩක් නැහැ පසු ඒව අපි ඉල්ලන හොඳයි තව අංක දෙකක් දාලා තියන්න පින්තූරයක එතන මේ જાති මේ ලියපු ඒවෙන් එක පින්තූරයක් හොයලා අලවන්න නැත්නම් අඳින්න හොඳේ හරි එනා AP2 එතන ඉඳ තියන්න මොකද යට පින්තූරයක් කලවන්නත් ඕන නේ එහෙම නැත්නම් මේ අඳින්න ඕන නිසා ඒක ඉඳ තියන්න හයි ඊළඟ ප්‍රශ්නය ආහාර ගන්න අවස්ථාවේ ආහාර ගන්න අවස්ථාවේ ආහාර ගන්න අවස්ථාවේ අනුගමනය කළ යුතු යහපුරුදු අනුගමනය කළ යුතු යහපුරු ආහාර ගන්න අවස්ථාවේ දැන් ඔන්න හොඳ පිළිසිදු වතුරේ නත සෝදගෙන සබන් දාල් නේද ආහාර මනුලක් හොදට සෝදලා සුදුසු ස්ථානයක වාඩි වෙලා දැන් ඔන්න කන්න සූදානම් වෙලා ඉන්නේ නේද වතුර වීදුරුකුත් ළඟින් තිය සබාගෙන දැන් ඔන්න කන්න සූදානම් වෙලා දැන් ඔන්න ආහාර ගන්න ඒ කියන්නේ ආහාර කනවා නැත් අනුභව කරනවා ආහාර අනුභව කරන වෙලාවෙදී අනුගමනය කරන්න ඕන සිරිත් සිරිත් මොනවද කියලා තමයි අහන්නේ ඔය. හොඳයි. එහා මෙහා ඇවිදිනවද කන වෙලාවට? එහා මෙහා ඇවිද ඇවිද කන. නෑ නේද? නෑ. එහා මෙහා ඇවිදීමෙන් වැලකීම වලකිනවා කියන පොතේ ඒක නොකර ඉන්නවා. ඒ දෙක කරන්නේ නැහැ කියන එක තමයි වලකිනවා කියන්නේ. හරිද?
අනවශ්‍ය නෑ සර්. අනවශ්‍ය කතා බහින් අනවශ්‍ය කතා බහින් අබ්ද නගා අනවශ්‍ය කතා බහින් ශබ්ද නගා සිනා සීමෙන් අනවශ්‍ය කතා බහ කියන්නේ අන්න ඒක ඒක නොනවත්වාම කතා කරන ගමන් කන කතා කරනවා කන ආයෙ කතා කරනවා ඒක සමාලට ගිර වෙනවා ඒත් කතා කරනවා අන්න ඒක තමයි අනවශ්‍ය කතා බහ කියන්නේ කතා කරලාට කමක් නැහැ අපි අනවශ්‍ය විදිහට කතා කරන්නේ તો හොඳ වැඩක් නෙවෙයි සමහරව ශබ්ද නගා සිනාසෙන ආහාර ගන්නලා බිම පෙරලි පෙරලි සමහරව හිනාගෙන පොඩි ළමයි නේද ඒක ගොඩක්ම හොඳ නැහැ මොකද ගිර වෙන්න පුළුවන් අපිට ආහාරනේ කෑම අපිට හිර වෙන්න පුළුවන්. ඒ වුණොත් එහෙම සමහර විට මරණය පවා අත් වෙන්න පුළුවන්. නේද? ගොඩක් භයානකයි ආහාර ගන්නා වෙලාවේදී ඔයාලගේ නංගිල මල්ලිලා වුණා නේද ගොඩක් hina වෙනවනම් ඒ ආහාර දෙන එකෙන් අපි මේ වළකින්නවා. නේද? hina වෙවි කණ එක ඇත්තට හොඳ වැඩක්. මේ හරි. අනවශ්‍ය කතා බහින් शब्द नगा सीना सीमेंट वेर की अनीत आहार भाजन वाले बिल बालन स्कूल खाना मिला අනිත් අය ගෙනාවේ මොනවද ආයා නම් මේ වගේ නැවතුන. එහෙම එබිල බලනවද අපි? නෑ ඒක හොඳ වැඩක් නෙවෙයි නේ. එහෙනම් අපි ඒක ලියමු. අන් අයගේ ආහාර බඳුන් වලට අන් අයගේ ආහාර බඳුන් වලට එබි බැලීමද නොබැලීමද? එබී නොබැලීම බැලි නොබැල ඔව් නොබැලීම වෙන්නොත් බැලීම ලිව්වොත් වැරදි යහපුරුදුනේ අපිට ඕන යහපුරුදු ඒ කියන්නේ හොඳ පුරුදු ලියනකොට දැන් මෙතන නම් හොඳ පුරුද්දක් වෙන්නේ නැහැනේ නොබැලීමනේ හොඳ පුරුද්ද එහෙනම් අපි කියන්න නොබැලීම කියලා අන් අයගේ ආහාර බඳුන් වලට ආහාර බඳුන් වලට එබී නොබැලීම අවිතින් ගොඩාක් කියන්න පුළුවන් නේද? සේ 10ක් කියන්න 10ක් උනා කියන්න පුළුවන් මේක. අපි අංක 7ක් විතර දාගනිමු 7ක්. නේද? කටවටේ ආහාර මේ තවරා නොගැනීම මම ටිකක් කියන්න. අත්වල නේද? අත්වල මෙතන ඇඟිලි වල මේ උඩ ගෑවෙන්න බෑ අල්ලේ ගෑවෙන්න බෑ සර් අල්ලේ නොගෑවෙන්න බක්කන්න සර් ඔව් ඒක හරි ඇඟිලි වල පමණක් තැවරෙනසේ ආහාර ගැනීම අපි දැන් අනනකොට මේ ඇඟිලි වල විතරයි ගෑවෙන්නේ ඇඟිලි වල විතරයි අල්ලේ ගෑවෙන්න බෑ නේද දැන් ඉතින් අපි මේ ලංකාවේ ශබ්දයක් කටින් එන්න විදියක් නැහැ නේද දැන් ඔය පිට රටවල නම් පුතේ මේ අතින් කන්නේ නැහැ ඒ අය කන්නේ එක්කෝ හැන්දෙන් එහෙම නැත්නම් ගෑරපුවෙන් ඒ වගේ දෙයකින් ඒ කට්ටිය ගෙනත් ඉතින් අත්වල ගෑවෙන්නේ නැහැ දැන් අපි ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ
අතින් අනාගෙන කන්න නේද? ඒක ලංකාවට තියෙන විශේෂත්වයක්. හැබැයි ඉතින් අපි අතින් ගන්න මේක මෙහෙම අහම බස්ස දැනුවොත් ඒක මහා කැත වැඩක්. නේද? මෙහෙම අර දැන් අර මම පොඩි බබෙක් පෙන්නුවේ. ඒක කැත වැඩක්. ඒක තමයි. මේක කැත. හරි එහෙනම් මේකට ඔයාලා අංක දාගන්න 4 5 6 7. හොඳේ ඒකේ තර විදිහට පින්තූරයක් කලවන්න. එහෙම නැත්නම් අඳින්න. හොඳේ? හොඳ වැඩක් කොහොමද අඳින්න? නරක වැඩක් අඳින්න එපා. आहार गावे ආහාර ගන්න අවස්ථාවේ මම තව ටිකක් කියන්න ඔයාලට මතක් වෙන්නත් එක්ක. තලු නොගැසීම ලියන්න පුළුවන්. අර හතර හොඳේ. මේ ලොකු ආහාර ගුලි කඩට දාගන්නවද අපි? නෑ ඒක හොඳ වැඩක් නෙවෙයි. කන්න පුළුවන් ප්‍රමාණයට ඕන දාගන්න. අන්න අයගේ භාජන වලට අත දාන්න එපා. අම්මගේ තාත්තගේවත් එහෙම අත දාන්න යන්න එපා. හොඳේ? එතකොට ආහාර ගන්නා විට ඔය අපි නොකන දේවල් කියනවා. අපි වදුර බොන संपूर्ण आहार एक नारक पुरुंदा नहीं ठीक 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 आना आना खाना हम दाई राइट एन आप इलाय कर लिए हो इलाक पिटवाड़े आने होते आहार गैनीमेन पासु आहार गैनीमेन पासु अन्य इलाक का दिन पासु किए नहीं करते अनुगमन कलयुतु अनुगमन कलयुतु यहाँ पुरुदु आहार गैनीमेन पासु अनुगमन कलयुतु यहाँ पुरुदु आहार दे नतंग आहार दे आहार आहार गैनी में पासु अनुगमने कल युतु देखों ना आ खाना इधर आए जाए ने दे वातुरा बीला ने दे यार पिंगाने कोनेंग आप इतिये पुआरे में इतुरुरु कोतास ने दे खारपिंचा कैबली गोरा कैबली कुरुंदु कैबली ये वो कोहार दान मिडुलेट किसे करना ये वो होता है इधर नहीं ने दे इतना कोट मिडुलेट जरा आए ना මිදුලට පිට කරන්න බෑ කොහොමද දාන්නේ කුරු දමන වාදයට දස්පින් එකට නේද අර වෙනම තියෙනනේ ඔයාලගේ දස්පින් එකක් දැන් මේ කෑම දාන එකක් නේද ෂොපින් දාන එකක් වෙනම ඇතිනේ එහෙම නේද පොලිතින් දාන එකක් වෙනම තියෙන්න ඕන එතකොට කෑම කොටස් දාන එක වෙනම එකක් තියෙන්න ඕන ඒ දෙක වෙන වෙනම තියෙන්න ඕනේ කාර්මේ දාලා තියෙන්න බෑ හරිද ඉතින් අපි කුරු කොටස් දාන්නේ අර कुरु दामन बाजी ने देखना आप ये कर लिया तब पाले नहीं कर ओ इतुरु उ कैम इतुरु उ कैम कोटा कुरु बालू में तो बैंगी में ඕන් කරන් ඉතුරු ඌ කෑම කොටස් කුණු බඳුනට දැන්නේ පිඟාන හොඳින් සෝදා
මා කල්යනා අපේ පරිසරය වෙලා ඉවර වෙගෙන ඉන්නේ. එතමාතු කිරි. පින්ගාන හොදි සෝදන්න ඕන. නැවත සපන් තමා සෝදන්න ඕන. නැත්තම් ගඳ නේද? ඉඳුල් ගඳ වෙනවා. හොදලා පින්ගාන ට්‍රැක් එකේ දාන්න කලින් අපි පොඩ්ඩක් එතමාතු කරන්න ඕන. නැත්තම් අර ඒ තිබෙන ජලය බිමට වැටිලා ඒ නේද බිම ටිකක් අපිරිසිදු වෙනවානේ. ඒක නිසා අපි තෙතමාත්තු කරමු. තෙතමාත්තු කරනවා කියන්නේ වතුර ටික වෙල් කැබල් එකකින් ටොටක් ටික දානවා. තුන හතර පහ පහ වෙනකන් අංක දාගන්න. गणितय पाठ में गणित पाठ में हर विना विवेक।